අපි කිරිගල් පොත්තට ඔන්න නගින්න පටන් ගත්තා 11:30 වෙලාව දැන් ඔන්න පිටිපස්සෙන් අපි දෙන්න එනවා කිරිගල් පොත්තේ වොෂ්රූම් එකත් එක්ක පොඩි ෆයිනස් ගස් කීපයක් තියෙනවා එතනින් තමයි මේ පාර යන්න ඕනේ එතනින් පහළට ආවට පස්සේ නම් පොඩි අඩිපාරක් තියෙනවා ඒ ගානට ඒ අඩිපාර දිගට යන්න ඕනේ සාමාන්‍යයෙන් මෙහි කියන විදිහට නම් දිව්‍ය ආරාමයේ ඉන්න නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ ඒ නිසා පුළුවන් තරම් උදෙන්ම එනවා නම් හොඳයි අපිට පොඩ්ඩක් පරක් වුණා බයික් වල ප්‍රශ්න ටිකක් එහෙම තිබිලා ඉතින් ඔන්න පොඩි පාලමක් එහෙම හදලා තියෙනවා ඉතින් බලමු එයාලා කිව්වේ නම් මෙහෙමයි පුළුවන් තරම් කැලේට යන්න නැතුව එකටම යන්න ඕනේ කියලා කරම මඩ වගුරු බිම තමයි යන්න වෙලා තියෙන්නේ නේ ඉතින් දෙන්නේ නැහැ
ඔන්න ගෝන්න සෙට් එකක් එක්ක තමයි අපි අද දවස් හැපේ ගමන උනේ කිරිගල් පොත්ත. ඔන්න කිරිගල් පොත්ත පේනවා. ඉතින් කිරිගල් පොත්තට යනවා කියන්නේ හරිම මාර්ම විදිහේ කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕනේ. මොකද කියලා කිව්වොත් එහෙම ඒක ඇත්තටම භයානක ගමනක්. ඒකේ අලියෝ ඉන්න පුළුවන්. ඒ වගේම තමයි දිවියෝ ඉන්න පුළුවන්. මොකද අද දවස් අපි ඒවා දැක්කා. ඒකයි කියන්නේ. අනිත් එක තමයි ලොකු කාල වේලාවක් යනවා මේ ගමන අපිට සාර්ථක කරගන්න. මොකද කියලා කිව්වොත් එහෙම ඒක මාරම වගුරු බිමකින් වගේ තව ගොඩක් මාරදී බැරියස් ගොඩක් තිබිච්ච තැනක්. ඉතින්
මම කියන්නේ කිරිගල් පොත්තේ යනවා නම් උදේම හෝටල් ප්ලේස් එක කියන්නේ ලෝකාන්තයට යන පාර හෝටල් ප්ලේස් පිටු පිටක ළඟේ උදේම පටන් ගන්න උදේම පටන් ගත්තොත් තමයි දවසේ 3-4 වගේ වෙද්දිවත් ඉවර කරන්න පුළුවන් මොකද නැත්තම් වැස්ස අරවමේ ප්‍රශ්නත් එක්ක ඉතින් අපි දැන් පට්ටිපොල පාර හරහා එන්නේ අද ගමන අවසන් කරලා ඉතින් ගෝන්නු නම් පිරෙන්නම ඉන්නවා ඒ වගේම අපිට එක දිවියක් බලා ගන්න පුළුවන් වුණා ඒ වුණාට ඒ දිවිය අපිට කැමරා කාචයට හසු කර ගන්න බැරි වුණා මොකද ඒ තියෙන ප්‍රශ්නෙත් එක්ක හරිම පුදුමාකාර දෙයක් හැමදාම කියනවා වගේ කටු කන්න සිද්ධ වෙනවා අපිට එක එක දේවල් කරන්න සිද්ධ වෙනවා ඉතින් හැමදේම ගත්තොත් එහෙම අවසානයේදී අපි බලාපොරොත්තු වෙන දේ එකම දේ තමයි සතුට සැනසීම අපිට තෘප්තිමත් බව ස්පෙෂලි කියනවනම් හිත ගැන තියෙන තෘප්තිමත් බව